මේ කතාව අපට වාර්තා වුණේ නිකවරටියට ආසන්න ප්‍රදේශකින් ආරාධනයකින් තොරව අවුරුදු මත්පැන් සාදයකට ගිය තරුණයෙකුට මුහුණ දෙන්න වුණු අපූරු ඉරණමක් ගැන කතාවක් අපට මෙලෙස නිකවරටියට ආසන්න ප්‍රදේශකින් වාර්තා වුණා. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි. තුර බහැර ප්‍රදේශක රැකියාව කරන මිතුරා මෙවර සිංහල අලුත් අවුරුද්දට නිවසට පැමිණි නිවැසියන් සමග අවුරුදු සමරා අනතුරුව තම මිතුරන්ටද සංග්‍රහ කළ යුතුයයි තීරණය කළා. පසුව ඔහු තමන්ගේ කිට්ටුතම මිතුරන්ට අවුරුදු පාටිය සඳහා නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළා. ඒ අනුව මිතුරන් සියලුම දෙනාම එම නිවසට පැමිණියේ කාබී ප්‍රීතිවන අටියෙන්. මෙම නිවස අසලින් ගමන්කත් තරමක් බීමතින් සිටි අසල්වැසි ගමක තරුණයෙකුද මෙම අවුරුදු පාටියට කඩා වැදුනේ තවත් සොට් එකක් දාගන්නා අදහසින්. බීමත්ව සිටි නිවැසි මිතුරාද මොහු සාදරයෙන් පිළිගෙන සංග්‍රහ කරන්නට වුණා. ගේමි මිතුරාගේ තරුණ බිරියද සෙමියාගේ මිතුරන්ට විහිළු තාලු කරමින් මහත් සතුටින් සංග්‍රහ කරන්නට වුණා. අනාරාධිත මිතුරා සෙමියාගේ ළගම මිතුරෙක් වේ සිටු ගේමි මිතුරාගේ බිරිය ඔහුට විහිළු කරමින් සංග්‍රහ කළා. එයින් උද්දාමයටපත් අනාරාධිත මිතුරා ගේමි තරුණ බිරිඳට බැල්ම හෙලන්නට වුණා. සියල්ලෝම කාබී ප්‍රීති වෙමින් කී කයමින් නටන්නට වූයේ සාදය රසවත් කරමින්. පදම වැරදී ගිය අනාරාධිත තරුණයා ගේමි තරුණ බිරිඳට බැල්ම හෙලීමද වැඩිවන්නට වුණා. කටගැස්මක් රැගෙන ඔවුන් අසලට පැමිණි තරුණ බිරිඳ දුටු සැනින් ඔහු ඇයට අනවශ්‍ය විහිළුවක් කළේ ඇගේ අවධානය තමන් දෙසට යොමු කරගන්නා අදහසින්. අනාරාධිත තරුණයාගේ බලාපොරොත්තු බිඳ දමමින් විහිළුව කනවැකුණු මිතුරෙකු ඔහුගේ කන රත්වන්නට සංග්‍රහ කළා. ඔවුන්ගේ කුටි හුවමාරුව දුටු සෙසු මිත්‍රෝද සිද්ධිය කුමක්ද කියාවත් නොදැනම අනාරාධිත මිතුරාට හොඳටම ගුටි වැට දුන්නා.